but they can't get it. Keeping that run rate over five, and they've certainly done that off for Norton John. He's going for exactly five runs per over. Sports miss Lankawi Gida Sanskutia Sadaha Avasha Natangi Padakavana Magapin Niman in Mani Kirim Sadaha, with the Kidakan, Punukarvan, Paripalakan. If I give a Kida Sambanda, Vivi the Sestral Sambanda, Udkalan, Waganana, Gamani. Other appear with them. It passe Kridavim, Paripal Sambandi, Tanaka Tirik got Patechi, Tirikam to Samaji got Patechi, Kidaka. Itihase, Sri Lankawi, cricket Krida, Vansakatawi, Test Tarangika, Palamurata, Kadulu Pahi Sima Vinimakadi, Oscaran Samatechi, Winodan John Bohman Dakshaki Kidaka Kendi. ඒ ඒ කාලය ඇතුළත මිනිස්සු බොහොම ආදරය කරපු ක්‍රිකට් ලෝලින්ගේ නොමද ප්‍රසුමට ආදරයට ලක් වෙච්ච පුද්ගලය තමයි විනෝදන් ජෝන් කියන්නේ. කාලකට පස්සේ මාධ්‍යත් එක්ක එකතු වෙන්න ස්පෝර්ට්ස් නිත් සමග එකතු වෙන විනෝදන් ජෝන් බොහොම ආදරය පිළිගන්නවා. හොඳයි අපි ආරම්භය ලබා ගන්නකොටම විනෝදන් ජෝන්ගේ ක්‍රිකට් ජීවිතය ඇතුළේ තියෙන පළමු වරට ඒවා වෙනස් කරන්න බැරි දේවල් දෙපළම වරකටනවා දේව. එහෙම වාර්තා ගණනාවක් තියෙනවා. අපි ඒක ඔහුගේම මහල දැනෙනවා. ඇත්තටම කියනවා මම ඉස්සල්ලාම ලංකාවේ ගහපු ටෙස්ට් මැච් එක නව ශ්‍රී ලංකේ වෙන කවුරු ගැවෙන එක විතර ටෙස්ට් මැච් එකක් නක් තිබුණා. ඒකට මට ඒක ශ්‍රී ලංකන් හම්බුන්නේ නැහැ. 80 අතරේ හරි 80 නවසීලන්තයේ විකට් පහක් ගත්තා. දෙවෙනි ඉනිමේ විකට් තුනක් ගත්තා. විකට් අටක් ගත්තා. නමුත් ඉස්සලාම ඉනිමද විකට් පහක් ගත්තේ ලංකාවේ ගහපු ටෙස්ට් මැච් එක මම තමයි හොඳට. ඔව් ඒ වගේම මම ඒ වගේ ලෝඩ්ස් වල ආරම්භ තියෙනවා. ඒ කියන්නේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පළවෙනි ටෙස්ට් කඩවල හිමිකම් කියන ලාන්ච් කිව්වා. මම ඒකයි ඒ උඩ නවසීලන්තයේ පළවෙනි ටෙස්ට් විකට් එක ගත්තේ මම 83. 83 නවසීලන්තයේ පළවෙනි විකට් එක ගත්තේ ග්ලින්ටර්. හා. යාගේ විකට් එක ගත්තා. ග්ලින්ටර්ගේ මං හිතන්නේ තුන්වෙනි ඕවරේකට අටවෙනි ඕවරේ විකට් එක ගත්තා. බැනවැන ගිහින්. මම ගෑ ගෑවුවා එපීල් කරා අම්පයර් අවුට් වුණා. අම්පයර්ට බැනවැන ගිහින් ඒ කාලේ ඉතින් මැච් එක ගලන්නේ. ඒක වැදුන්නේ නැහැ කියලා ගිහින් මගේ ඒක තමයි පළවෙනි ටෙස්ට් කඩුණු. ටෙස්ට් කඩුණු මටත් හිනා ඉතින්. වැදුණා නැති කියලා මම දන්නේ නැහැ. අපි ඔක්කොම එපීල් කරාම අම්පයර් අවුට් එක දුන්නාම ඉතින් යා අම්පයර් පැනපැන ගියා මේක අවුට් නෑ මේ වැදිලා ගියේ කියලා. මගේ පළවෙනි ටෙස්ට් කඩුල්ල නව ශ්‍රීලන්තයේ ඒක තීරණාත්මක. එතකොට ඒ වෙනකොට නවසන්ත කණ්ඩායම හිටිය ප්‍රබලව පිළිගන්න දෙන්න. ගෙන්ටර් ජෝන් රයිට් එක පීඩු පීටිය ඒක. එතකොට ඒ වගේම ලෝක ශ්‍රන් තරගාවලියක පළවෙනි පන්දු දාලා. ඔය 87 87 83 ගියා ලෝක 87 ලෝක ශ්‍රාලේ පළවෙනි පන්දු දැම්මේ මම. පකිස්තානයේ. එහෙම මේ වාර්තා ගණනාවකට හිමිකම් කියන ඒ වගේම තවම මේ ක්‍රීඩා කණ්ඩායම ඇතුලේ තව වෙන වාර්තාවක් තියෙනවා අපි ඒකත් අහලා බලමු මොකද සංචාරකයන් හැම ක්‍රීඩකයෝ තමයි ඉදිරියට උත් ජාති දෙකකට සාප්පු සවාරිය නම් මොනවද අරන් ඉන්නේ අපි විවේකී ඇතුලේ හැබැයි මේ විනෝදෙන් ජෝන් කියන චරිතය හොයාගන්න හම්බ වෙන්නේ නැහැ සාප්පු සවාරි යනකොට මේ මහා මන්දිර වගේ සාප්පු අතුරු හොයාගන්න හම්බ වෙනකොට බොහොලට ගත කරන්නේ පේමන්ට් එක මේ කණ්ඩායම ඇතුලේ මම අපිට කතාව ඇත්තරම කියනවනම් මම ඇත්තරම ඒක කියන ඩොකියුමන්ට්ස් ලා ඔක්කොම යා යන්නේ පේමන්ට් එකේ බඩු ගන්න අන්න යාළුවන්ට කියලා නේ ඇත්තරම මගේ හිටියා ගොඩක් මේ මිත්‍රයෝ සතුම්පත් මිත්‍රයෝ එතකොට අපේ මම හිටිය රත්මලානේ ඉතින් ඒ ගෙවල්ල ගොඩාක් නැති බැරි කට්ටියට ඉතින් සරම ෂර්ට් එකක් ඔය ටී ෂර්ට් එකක් මම සැහැන්න බෑග් එකක් පිටින්න ගිනලා දෙනවා ඉතින් ඒව ගෙනල්ලා ඉතින් ටුවර් එක ආයෙන් පස්සේ එනවා අපේ ගෙදර ඇවිල්ලා ආවම මම ඉතින් ඒකට දෙන එක දන්නවා මම මොන හරි ගෙනල්ලා දීලා ඇති කියලා ගෙනල්ලා ඇති කියලා එකක් කියලා ඉතින් මම ගෙනල්ලා දෙනවා ඉතින් ඇවිල්ලා සරන් ඉන්නවා මේව ගල්ලා මම ඉතින් ඕක ඉතින් දිගටම උන්නා මම ටිකට් ගහලා ඉන්න ගම්ම ඒකට දන්න මොන හරි ගේනවා කියලා ඒ කගේ පැත්තේ කට්ටිය කියන්නේ ඒ තිබුණා කටුකුරුන්ද කියලා ඒ පාරේ ටිකක් දුප්පත් වෙ මේ පොඩි පොඩි ගෙවල් වල හිටපු කට්ටිය ඉතින් ඇවිල්ලා ඉතින් මම ඉතින් ටී ෂර්ට් එකක් ෂර්ට් එකක් සරමක් ඒ කාලේ අර සිංගප්පූරුවේ තියෙන පටක් සරම ඒව තමයි ගේන්නේ ඉතින්
සරම ඇදගෙන ඉතින් ඒ කට්ටිය යනවා ඒතර ඔක්කොම දන්නවා මම ගෙනල්ලා සරන් තමයි ඇදගෙන යන්නේ කියලා. ඉතින් වටේ මිනිස්සු ගියේ නේද? මම ඉතින් අපේ සාරේ ලැබුණා. ඒකෙන් මම ගොඩක් සතුටක් ලැබුණා. ඉතින් අපේ අපේ ඒ කාලේ ඉතින් අරවින්ද සිල්වා ඉතින් අපේ පාරේ රොෂාන් මහනාම ඒකට ආවාරේ ඉතින් අපේ මේ සොෆ්ට්බෝල් ටීම් එකකුත් තිබුණා. ඒ කට්ටියත් එක්ක අරවින්දලා රොෂාන් මහනාමලා දේවක මහනාමලා අපේ උද ඒ කාලේ අපි ගොඩක්ම සෙල්ලම් කරේ සොෆ්ට්බෝල් තමයි. එහෙම තමයි ඉතින් මම අර යාළුවුන්ට කියලා නෑ වගේ ලොකු යාළුවෝ නෑ ඉතින් ඒ මට හරි ආදරේ මම මොන හරි කිව්ව ගමන් ඕන වැඩක් කරලා දෙනවා ඔව් පොඩි මිනිස්සු නෙමෙයි ඒ වගේම තමයි මේ මේ විරුදන් ජෝන් පිටතේ ක්‍රීඩා කරනකොට වැඩිම ගෑ ගහන ඉන්නේ ඒ වගේ ජනතාව තමයි පිටින් හිටියේ මොකද ලොකු චියර් එකක් පන්දියක පන්දියවන්නේ කියලා තමයි විරුදන් ජෝන් ඒ කාලේ දැක්කේ ඒ වගේම තමයි මේ මේ මම හිතන්නේ රටේ විශාල අලු පැල්ලමක් ඇත් කරපු ජූලි කලබල වෙලාවේදී විරුදන් ජෝන්ගේ ජාතිය මොකද්ද කියන කාරණා අදාළු නැහැ ඒ ප්‍රදේශවාසීන්ට මේ ගොඩනගපු ආදරය බැඳීම බොහොම අවශ්‍ය දුන්නා ඔව් ඇත්තටම කියනවනම් මේ ඒ වෙලාවේ කෝලහලේ තිබුණා නමුත් මම අර ගොඩක් සමාජාශ්‍රයේ ඉන්න මගේ ගේ කොයිද කියලා දන්නේ නැහැ කට්ටිය ගේවල් දන්නේ නැහැ ඒරොණ මාව දන්නවා මම ගෙදර ඉතින් අර නංගි කෙනෙක් ඉන්නේ ඉඳන් මම වැඩි කැමති වුණේ නැහැ මගේ යාළුවෙක් හරි ගෙදරට එනවට ඒ අපේ හදිච්ච පරිසරේ ඉතින් මේ 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 කෝලහලේ ඇති වෙන වෙලාවේදී මේ ලිස්ට් එකක් බල බල තමයි ගෙහුවේ. ඔව්. ඉතින් ගෙවල් වලට ලිස්ට් එකක් බල බල එනවා කට්ටිය ගහනවා ඒත් පස්සේ බලන්න මගේ ඇත්තනම විනෝදන් ජෝන් වී ජයරාජ් සිංහම්. ඒ නම දෙකම පාවිච්චි කරේ නැහැ විනෝදන් ජෝන් කියලා හැදුවා ජයරාජ් සිංහම් කිව්වම ඒ පාර්ට හැරිගෙන ආවා අපේ ගේ ගාවට මාව කට්ටිය මෙහෙම කට්ටිය ඇවිල්ලා මම කිව්වා අතන මාව දැක්කලා ඔයා මොකද මෙහෙ කරන්නේ කියලා මොකද මේක මගේ ගේ ආ සර්ගේ ගේද අපි දන්නේ නැහැ නේද අපි හිතුවේ මේක මේ වෙලේ කිරිගේ දෙමළ මිනිස්සු ගියක් කියලා ඒ කියලා හැල්ලා ගියා ඒ කට්ටිය හිතුවේ ඒක දන්නේ නැහැ නේ මම කොහෙද ඉන්නේ කියලා එදා තමයි දැනගත්තේ මේක අපේ ගේ කියලා එතනින් ඒ කට්ටිය හැල්ලා ගියා සමාව ඉල්ලලා ගියා ඒත් එක්කම තව ගයක් හැරන තැන තිබුණා දෙමළ ගියා ඒකත් බේරුණා ඒ අපේ ගෙදර ඉන්න නමුත් සෑහෙන ඒ ඒ කාලේ ඒ හැටි හරි ඩැමේජ් එකක් වුණා ජාතිය ආගම පදනම් කරගෙන අද අපි අනුමත නොකරන බොහොම පහත් මට්ටමේ මේ අරගල සිද්ධ වෙන වාතාවරණයෙන් තාමත් මේ රටින් සම්පූර්ණ ගියක නැති වෙලාවක එදා 83 වගේ කාලයක වෙනද ජෝන් කියන පුද්ගලයාට පුළුවන් වෙන ක්‍රිකට් කඩේ වශයෙන්ම නෙමෙයි මිනිස්සෙක් වශයෙන් සමාජයේ ගත වෙලා හිටපු ක්‍රමවේදයක් එක්ක ජාතිය වෙනුවට මිනිස්සයා කියන කාරණේ ස්පතු කරගන්න මේ සියලු කාරණාත් එක්ක මේ ක්‍රිකට් ජීවිතය ආපහු වරනට පස්සේ වන්දියවන්නේ කැටියට යම් යම් කණ්ඩායම් අතර මම පීඩාවට ලක් වුණා පුහුණු කරන අවස්ථාවලදී පන්දිය මිරියව සම්බන්ධයෙන් ඔව් ඉතින් අපේ ඒ කාලේ අපේ හොඳ කෝච්ලා කියලා නැහැ ඉතින් හිටියේ වෑන් සිල්වා ඉතින් එනවා ඒ වගේ ඇසිස්ටන්ට් කෝච්ලා ඉතින් මට කියනවා නිතරම කකුල උස්සලා බෝල් කරන්න කියලා මේ වගේ ඉතින් අපිට පුළුවන් අපි දන්න විදිහට බෝල් කරන්න අපි ඔය ඉව්වට කකුල උස්සන්නයි ඒව කරන්න බෑ මොකද අපි අර පොඩි කාලේ ඉඳලා අපි ඔය ස්කෝලේ ඉඳලා අපි ඔය නැෂනල් ලෙවල් එකට එනකම්ම අපි අපි දන්න බෝල තමයි අපි දැන් මේ අපි ඕවා හදන්න කියන්නේ අපි හදන්නෙත් නෑ ඊට පස්සේ ඕම ඇක්ෂන් එක ඒ විදිහම බෝ කරා මගේ හොඳ ඉන්ස්විං එකක් තිබුණා ටර්ෆ් එකේ යහ කොනේ ඉඳලා මේ කොනට එනවා අපි ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ රෝයල් වගේ හොඳ ටීම් එකක් 50ට කඩලා තිනවා ආනන්ද 34ට කඩලා තිනවා අපි ගහන කාලේ මම ඒකේ එතකොට ඒ වගේ අපි ඇක්ෂන් එක වෙනස් කරන්න ගොඩක් හැදුවා. ඒකට අපි ඇක්ෂන් එක මම වෙනස් කරේ නෑ. මට මතකයි තාම අස්ගිරියේ මම විකට් පහක් අරන් ආවම හැදුවා. මම ඔක්කොම විකට් පහම මතකයි ජෝන් රයිට් ඔය ජෙප්රි අවත්ලා විකට් අරගෙන ඇවිල්ලා. ඉතල වෑන් සිල්ලා කියන යා තමයි ඉතින් කෝච් සිස්ටම් මැනේජර් ඔක්කොම ඉන්නේ යා ඉතල. මම කිව්වා සර් කොහමද මම උන්ට කකුල ඔස්සලා දැම්මේ බෝලේ ඒකෙන් දා විකට් ගත්තේ කිව්වා මිනිහා ඉලා මේ මට විහිළු කරන්න එපා කියලා තක්කුවක් දාලා ගියා කියලා. ඒක තමයි මම කියන්නේ අපි ඇක්ෂන් වෙනස් කරන විදිහත් අපි පොඩි කාලේ ඉඳගෙන අපි ඇක්ෂන් එක වෙනස් කරනවා අපි විදිහට ඔව් රිචඩ් ඇලි 83 මමයි රොමේෂ් ලක්තර මම විකට් පහක් ගන්නවා වෙලින්ටන් වල ටෙස්ට් මැච් එක රොමේෂ් විකට් හතරයි ඒ හතර දෙන අපි අරගෙන 83 ඒ 82 83 නවසීලන්තයේ ඌරේකේදී අපි ගිහින් රිචඩ් ඇලි එක තාරා අපේ මොනවද අනුපාඩු කියනවද කියලා හැව්වා ඉතින් ඇලි ගුවා විහා විකට් පහක් ගත්තා වයා විකට් හතරක් කරන් අපි මෙයා මොන අඩුපාඩු ඕම දිගටම යන්නේ ඔව් ඒ කියන්නේ අපේ ඇක්ෂන් එක කිසි වෙනසක් නැහැ ඕන අපේ විකට් 9ක් කරන් දින ඔබ
ඔබදේ බලයි ඉතින් තවත් මම මොනවද ආදරේ දෙන්නේ කියලා මුලින්ම කියන්නේ ඉරියව්ව ඒක තමන්ට ආවේනික ක්‍රීඩා කතාව තමයි මම දාවැද දෙන්නේ ක්‍රීඩා ඒ කියන්නේ අපි වෙනස් කරන්න අපි වෙනස් කරාම තමයි ඒක ඒක ඉන්නේ තියෙනවා ඒ කියන්නේ ලසිත් මාලිංග වගේ නේ තවත් ගොඩක් ක්‍රීඩිකයෝ ඉන්නවා ඒ ඇක්ෂන් වෙනස් කරන්න ගිහිල්ලා අන්තිම කෙලින් බෝලයක් දාගන්න බැරි වෙනවා මොකද සයින් ගෝන් වෙන්න අර මේ වෙන්න කියලා කියනවා කෝච්චලා කිව්වට අපිට කරන්න බෑ මොකද පොඩි කාලේ ඉඳලා අපි ඇඟ වැඩ කරන්නේ එක්තරා විදි එක්තරා විදියකට ඒ කියන්නේ එක ක්‍රමයකට ඒ කියන්නේ අපි සයින් ගෝන් වෙන්නේ නැහැ අපි කොහොම හරි බෝලේ දාලා විකට් එක ගන්නවා ඒක තමයි අපිට විකට් එක ගන්න එකනේ අපිට අවශ්‍ය අවශ්‍ය විකට් එක නම් බෝලිං ඇක්ෂන් හදලා හොඳ ලස්සන බෝල් කරලා විකට් ගන්න බැරිලා ඉවරන්නේ ඇක්ෂන් එක ඇක්ෂන් එක වෙස්ට් ඉන්ඩීස් එකේ ඉන්නේ ඔක්කොම හොඳ ඇක්ෂන් තියෙන කට්ටිය නෙවෙනේ ඔය දුවගෙන යනවා හයිලෙන් දාලා පන්දු ඕපන් ජෙස්සින අපි ගාන කාලේ එතකොට මේ වෙල්කම් මාෂල් ජොයල් ගාන එතකොට ඒ කට්ටිය ඒගොල්ලන්ගේ පුදුම උපරිම ශක්තියෙන් දානවා පංගල ඕපන් ජෙස් තිනවා මේ උඩ පැනලා දානවා ඉතින් ඒ විදිහට දාන්නේ ඉතින් අපි කල්පනා කරා අපිට කෝච්ලා හිටියේ නෑ දැන් සර්ගාපි ෂෝබස්ලා ආවා ඒගොල්ල කවදාවත් අපි හදන්න පොක්කක් නෑ සර්ගාපි ෂෝබස් කෝච් කරලා තව ඩොන් ස්මිත් කියලා කෙනෙක් හිටියා ඒ කාලේ කෝච්ින් වලට එනවා ටූරයක් ලං වෙනකොට පීටර් ෆිල්පොට් කියලා කෙනෙක් ආවා ඕස්ට්‍රේලියාවේ ඒගොල්ලන් අපේ ඇක්ෂන් මොකුත් වෙනස් කරලා ගියේ නෑ අපිට කිව්ව ඕගොල්ලන් ධාර්මික විදිහට දාන්න එකම දේ පීටින් ෆිට්නස් ඒවා තමයි අපිට කරේ දැන් මේ මේ ක්‍රිකට් ජීවිතයේ පන්දිවඩන ක්‍රිකට් වාර්තා ගොඩක් තියෙනවා අත්දැකීම් ගොඩක් තියෙනවා මතක සටහන් ගොඩක් තියෙනවා හැබැයි මම හිතන්නේ පිටිකල් ක්‍රිකට් එක මතක ඇද්දී නේද නවසන්ත කණ්ඩායම වේරේ මම හිතන්නේ අවසාන ක්‍රිකට් වල ඇටක් ගැහුවා මමයි යන් සමස් ඇටක් පාර්ටිසිපේට් එකක් දැම්ම අපි ඔක්කොම 150ට මම ගියේ ජයන්ත මේ අමරසිංහට ඉස්සෙල්ලා ගිහිල්ලා මේ එනකොට කොහොම හරි මට ඉස්සරේ කඩුවක් ගහන එක නැතුව ජයන්තයි මමයි හිටියේ ඊටසේ මමයි ආයේ බෝල එන විදිහට ගිහම මට මතකයි රිචඩ් හැල්ලි ගියේ බෝල මම මෙහෙම මෙහෙම මේ බැට් එක නිකන් නිකන් මේ එකක් වාහනයක් යනවා වගේ මෙහෙම වෙනවා පස්සේ මගේ ඇහුවා මෙච්චර ලොකු බැට් එකක් ඕනේද කියලා ඇහුවා වද්ද ගන්න ඒ කියන්නේ අවුට් එන්න ඊටසේ එහෙම ගිය ගිය ගැලම ආයි 60ක පාර්ට් එකෙන් 150 ඉඳන් 210 එකක් ගෙනාවා අන්තිමට මේ
ඉතින් මගේ ප්‍රබ ලංකාවෙන් වෙන් කරන්න තියෙන උපරිම කරම ඉතින් මම බැලුවා මෙතනින් යට තව කරන්න දෙයක් නැහැ මොකද මේ හොඳ කතාවක් කියනවා මේ අතරේදී බැන්දට පස්සේ විරුද්ධගේ පාර්ශ්වය තිබුණේ මොකක් තිබුණා කියන්නේ මිනිමු දරුත් එච්චර එහෙම තිබුණේ නැහැ ඒක ගෙවුවට හැබැයි අද සංචාරය කරනවා සංචාරය එකක් කො දෙකක් ගියාම මේ විශාල මුදල් කන්දලා හිමි කරි බෝඩ් පත්තර පිළිගන්න එතකොට ඒ කාලේ හිමි තිබුණ නැත්නම් කොහමද ප්‍රැක්ටිස් ආවේ බස් එකේ දාලේ එහෙම බස් බස් එකේ යන්න කට්ටි කියද නැන්නේ අපෝ මම පංගම් කරලා රොෂාන් මානාම ඔක්කොම මගේ වාහනේ ඉන්නේ මට වාහනයක් තිබුණා මම ටුවර් දෙකක් ගිහලා ඉන්න මම ඒ කාලේ පොඩි K20 කියලා ටොයටා කාර් එකක් තිබුණා ඒ කාර් එකේ තමයි ඉතින් හැමෝම ඉන්නේ ගයිඩියලිස්ට් ඉන්නේ මේ මොටර් සයිකල් එකේදී ඇවිල්ලා යා රත්මලානේ බොරකොන පාරේ ඉන්නේ මම ඉන්නේ වැලිවෙන් එක පාරේ ඇවිල්ලා මොටර් සයිකල් එක අපේ ගෙදර ගරාජ් එකේ දාලා මගේ වාහනේ තමයි ඉන්නේ ඊස් ඒ මම ප්‍රැක්ටිස් කරනවා මම රොෂාන් මානාම වෙන පස්සේ ප්‍රැක්ටිස් කරනවා රොෂාන් මානාම ලස්සනවා මොකද ඒක ඔක්කොම එක ටිකේ පස්සේ ආ දේවල ඉන්නේ දේවල ගිය කොහොම බහැල යන්නේ ප්‍රියා රොඩ්රිගෝ ඔක්කොම පූල් එකේ ඉඳපු කට්ටිය වාහනේකට තිබුණේ මටයි දෙන්නේ තුන දා අපි ඉතින් ඒ කාලේ ටුවර් ගියේ ඉඳ ඒ සල්ලි එකතු කරලා ඉස්ලාම් ගත්ත වාහනයක්. සුඛෝභෝගී වාහනේ නෑ නෑ K20 කියලා 600 හරි 800 අන්නේ වගේ මේ අතර ඒ කාලේ මේ වාහනේ තමයි මාකට් වාහන. ඔව්. ඉතින් ඒ වාහනේ K20 නෑ මාකට් වාහනේ. ආදී කිව් දෙන්න නිසා. තාම වාහන තිබුණේ ඒ කාලේ ගෙඩි. ඒක සාමාන්‍ය හැමෝටම වගේ ඔෆිස් එක දැන් මංගලවල් වල දුන්නා ඒගලංගේ බෑග් එකකින් බ්‍රිස්ටල් වාහනයක් දීලා එතකොට ප්‍රතිරූප මේ ඉස්සරට ඒගොල්ලන්ගේ කම්පැනි සල්ලි දීලා දුන්නා. ඉතින් මම අපේ මම බ්‍රවුන්ස් එකේ ඉඳලා ඊට පස්සේ පෙට්‍රෝලියම් ගියා. අපිට ඉතින් එහෙම නැහැ. ඉතින් මේ ඉතින් මම වාහනේ සල්ලි වලට ගත්තා. ඒ කාලේ උදල් මේ ඉස්ලාම් ගත්තේ වෑන් එකක්. අර ඩෙලිසා දෙක මේ ඩියාර් ගේ මූණ කියලා තිබුණ ඩෙලිසා එකක් ගත්තේ. ඊට පස්සේ ඒක විකුණලා කරා කාර් එකක් අරගෙන ඊට පස්සේ මම ඒ ටුවර් යන්න යන කීයක් හරි එකතු වෙන්නේ ඔක දෙන්නේ. ඒ කාර් එක වාහනේ විකුණලා තව වාහනයක් ගන්නවා. ඒක ප්‍රැක්ටිස් යන ලේසිනි ඉතින් මොකද අපි උදේ වරු යනවා ප්‍රැක්ටිස් හයට ගිහිල්ලා දුවලා දුවනවා කියන්නේ පිට්ටෝ කියලා කියයි කියන්නේ අපිට ඉතින් ජිම් මොකද නේද දුවවන දුවන රවුම් 20 25 ඔය අඹ කොටලාව තව දුවවන මොකද පෙන්නන්න අපි ඉතින් දිව එළිය දාගෙන දුවන්නේ ඒක තමයි මිත්තස් එක ඊට පස්සේ හවස දෙකට අපි යනවා බෝල් කරන්න බෝල් කරනකොට අපි නොම්බර 3 4 5 වෙනකම් පස්සේ බැස්බෝල් වෙනකම් මමයි අකන්තලා රොමේෂ්ලා අපි ඔක්කොම එක දිගට බෝ කරනවා. ඒ කියන්නේ බෝලින් මේ සයිඩ් බෝලර්ස්ලා ඔය මේ බෝලින් මේවල දැන් අපිම බෝල් කරනවා. ඒක තමයි අපේ ෆිට්නස් එක. මැච් වලට ගියාම අපි දිගටම අර ෆිට්නස් කරනවා. අපි දුරලා දුරලා එක්සයිස් කරලා ඔක්කොම කරලා. ඒ කියන්නේ අපි ෆිට්නස් කරලා අපි උදේට අවසන් බෝල් කරන බෝලර් 100ක් ඉතල. ඒක මේ පාස්කෝලක බෝලර් ෆෝමරේ 30ක් 40ක් දානවා. ඊට පස්සේ රෙස් කරලා අනිත් සෙට් එකේ නෝ ඊට පස්සේ ආයෙත් බෝල් කරනවා කොහොම හරි හයවාර නැගන් අපි අපේ වැඩේ එක්කෙනාට එක්කෙනා බෝල් කරනවා මම රොමේෂ් විමයා කියලා අපි තුන් දෙනාව කඩනවා අපි රත්නායක කඩනවා මොකද ගේම්ස් තියෙනවා MCC එකේ තුනක් ඉතින් ඊට පස්සේ අතුරු සම්මතය කරලා එනවා ඉතින් ඒ වගේ මේ කට්ටිය කරලා කොහොම හරි අපිව බෝල් කරවන දවස සතියේ දවස් තුන ඊට පස්සේ ආයෙත් සිකුරාදා දින සිකුරාදා මැච් එක විදිහට අපි කරනවා අපිට ජිම් යන්නේ මට තාම මතකයි මම කොන්ක්‍රීට් මේ වලු දෙයක් හදාගෙන මේක 90ක දා තමයි මේ නිකන් වේට් කරන්න මේ ෂෝල්ඩර් එක හදා ගන්න ඕනේ ඉන්න ඒව කරේ ඒව කරලා අපි ඉතින් කරා අපිට මතකයි පොලි රොබොට්ස් කියලා හිටියේ එයා දුවවන්නේ එයා ඉතින් කරාටි කාරේ ඉඳ එයා දෙන්නේ අපිට බුප් බුප් ගග එක්සයිස් අපි අර සම්සෝතේ වැඩි දුවන්නේ නැහැ එයා විතර ඒක ස්ටමක් එක්සයිස් ඔක්කොම දෙනවා එයා එහෙම කරා ඒ ඒ එයා කරලා ඊයේ ඩුවර් එකේ ලෝඩ්ස් වල අපි තාරි මැච් එකක් දිනලා එන්නේ ඉංගලන්තේ එයා ෆිට්නස් කරලා ෆිට්නස් නෙමෙයි එයා කරපු දේ වගේ අපේ තිබුණේ ඇත්තටම කියනවා අපිට ඒ කාලෙම දිනන දේ අපේ ෆීල් තමයි ටිකක් ඒ කාලෙම ඇත්තටම එතකොට දැන් මේ කියන කාරණා එක මේ මතු කරන කාලේ මහා විශාල අතීතයක් ගරු 40ක් වෙන්නේ ලංකා ක්‍රිකට් වල විශාල කාලයක් වෙන්නේ ඉතින් මේ යන කාලේ තාමත් කතා කරන මොකද රණතුංග යෝජනය කරමු ඒ කාලේ සම්බන්ධ ප්‍රශාන්ත මහානමල හිටපු ඒ කාලේ ඈදිච්ච චරිතයක් තමයි මේ කතා කරන්නේ ලංකාවේ ක්‍රිකට් වල ආර්ථිකය සහ
ඉවිච්චි පාසුකම් ගැන ෆිට්නස් කරන පැටි ගැන ජිම් ගැන මේ ඔක්කොම කාරණා ගැන කතා කරන්නේ ඒ දන්න අපිට මොහ සමීප ඉතිහාසයක් අද කිඩක ගැන ඊට වඩා ඉහළ මට්ටමක අපිට හිතන්න පුළුවන් වෙලා තියෙනවා හැබැයි ඒක හිතන්න පුළුවන් වෙලා තියෙනවා ඒ කාලේ මේ ක්‍රීඩකයෝ මොම කැපකිරීම කරලා වේස වෙලා මහන්සි වෙලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළ ඔසවා තිබු නිසා තමයි 96 ලෝක සම්පතකට ගැන කොට එක ස්ටෙප් එකක් අඩියේ ඒක පල්ලෙලා ඒ උඩ දැමීමේ කාර්යය කරලා තිබුණේ වෙනදා ජෝල්ලා රවි රත්නායකලා මුගේ ශ්‍රත්නායකලාගේ ඊළඟ පහල කණ්ඩායම මේ කාරණා ටිකත් එක්ක ඊට පස්සේ වෙනදා දින අපිට හම්බ වෙන්නේ බොහෝ කාලයක් පස්සේ ක්‍රිකට් සම්බන්ධව චරිතයක් වෙන හම්බ වෙනවා තේරී කමුණු සමාජිකයෙක් මම හිතන්නේ 2009 2010 පළවෙනි 2009 10 ඇත්තම කියනවනේ මම මේ ඉස්ලාම් තරඟ තීරකෙක් වෙන්නේ මට මතකයි ලංකා දීපෙන් ඇවිල්ලා මාව ඉන්ටර්වියු කරනවා ඉන්ටර්වියු කළා මම අවුරුදු 17කට පස්සේ තමයි නැවත ක්‍රිකට් බෝඩ් එකට ජොයින් වෙන්නේ ඉතින් අර මේ අපේ වයිට් කුරුංගක් උනේ ඉඳා වනින් ඉස්සෙල්ලා කුරුංගක් උනේ ඉඳා මම ක්‍රිකට් සම්බන්ධව මුක්ක කරවත් නැහැ උදේ 8ට යනවා වැඩට 5ට ගෙදර ඉතින් ඒ විදිහට තමයි අවුරුදු ගානක් ඉන්නේ මට මතකයි පෙට්‍රෝලියම් එක ගන්න පෙට්‍රෝලියම් මේ ක්ලබ් ගන්නවා අන්න O40 ගන්නවා ඒ මැචස් ගැව්වට මම මේ ක්‍රිකට් බෝඩ් එකේ ක්‍රිකට් වල සම්බන්ධ වෙන්නේ නැහැ මට එක සැරයක් මට තාම මතකයි මම ගියා මේ මට මේ බෙනිෆිට් එකක් හම්බුනා කියලා මේ ක්‍රිකට් බෝඩ් එකෙන් එන්න කිව්වා මට මේක හරියට මේ නිච්චි නෑ මේ ඇත්තද ගුරුවත් දන්නේ නැහැ මම බංගුළු වරන් කරලා ඒක හිටියේ මේ මේකේ CEO මම දන්නේ මේ අනුටින්න කොහොමද මම ඉතින් මට මේ බෙනිෆිට් එකක් තියෙනවා ඉන්නේ ඇවිල්ලා චෙක් එක අරන් යන්න කිව්වට මට ඒක විශ්වාස කරලා පස්සේ මම ආයෙත් කෝල් කරලා බලන්න හරි මම කොච්චර කිව්වත් මට මේ ක්‍රිකට් බෝඩ් එකේ කොයිද කියලා කියන්නේ හොයා ගන්න බැරි වුණා මට ඒ එච්චර මම ඒ කියන්නේ ඒ පැත්ත මේ නෑ පස්සේ මම ක්‍රිකට් බෝඩ් එකට ගිහිල්ලා පස්සේ කොහොම හරි හොයාගෙන SSC එක පැත්තෙන් ගිහිල්ලා බෝඩ් එකට ගියාම අනුටින්න කොහොමද මම කොහොමද මම ආවල මේ වගේ මෙහෙම කෝල් එකක් ආවට මේ එයක් තියෙනවා කියලා මේ පොරිස සාජවලින් එවලා තියෙනවා කියලා ඊට පස්සේ යාර ෂුවර් නෑ මම දැක්ක අවුරුදු ගානකින් පස්සේ නේද යාත් මගේ ID කාඩ් එක ඉල්ලලා ID කාඩ් එක බලන තමයි මගේ චෙක් එක දුන්නේ ඩොලර් 25000ක් ඒ කාලේ යාර බෙනිෆිට් දෙනවා ඩොලර් 25000ක් කියලා දෙනවා මම හිතන්නේ ඒක තමයි මට හම් වෙච්ච ලොකුම මුදල ටිකක් ගහලා නැත්නම් අපිට ඩොලර් 10යි 15යි ඩොලර් 100යි මැච් එකට හම් වෙන්නේ ඉතින් ඩොලර් 25000ක් හම්බුනා ඒකෙන් තමයි නම ගියක් ගත්තේ ඉතින් කොහොම තමයි මේ ස්ටාර්ට් එකේ අපිට සල්ලි හම්බුනේ මේ කියන්නේ බැන්දේ පස්සේ ඊට පස්සේ අවුරුදු 17ක් මම නිකන් හිටියා ඊට පස්සේ SS මේ අර පත්‍ර වාර්තා කරන දැම්ම විනෝදන් ජෝන් අවුරුදු 17කින් පස්සේ නිදහස් වෙයි දැන් සිර කර ඉඳලා නිදහස් වෙයි කියනවා ඔක්කොම මිනිස්සු ඉස්සේ මම මේ පාතක කියන්නේ පත්‍රයේ කිවලා ඉඳලා තින්නේ මම ඉරගෙද හිටියා කියලා වලකට වයිප් ගියාදස් ඉඳලා තින්නේ අවුරුදු 10 මම තරඟ තීරකෙක් වෙලා ඉතින් මම මේ දුවන් යා එක්සයිස් කරන්න යනකොට මේ අපේ පීට මෑනුවල් කිව්වා අයියෝ වැඩන්නේ මේ ස්ටෙප් ලා ඉන්නවා නිකන් පාරේ හිටපුවා වයස් වෙන්නේ ඕකම වගේ සත්‍යය එන්න ඇවිල්ලා තරඟ තීරක වෙන්න ඉතින් මම තරඟ තීරක වුණා වයිප් එකෙන් ගියා තරඟ තීරක වුණා තරඟ තීරක වෙලා මේ තීරකයා බිරිඳ ආ බිරිඳ කියන කාරව මේ යනවා හරි යන්නේ දැන් හරි දැන් ඔයා වයසල දීලා නේ දීන්නේ නිදහස තියෙනවා කියලා නේද මම තරඟ තීරක වෙලා තරඟ තීරක වෙලා අවුරුද්දක් නෑ මම කෙරීම එච්චර හොඳට කරගෙන ඉන්නා ඒෂියන් ක්‍රිකට් කවුන්සිල් එකටත් මම ගියා රට ගියක් වේට් කරලා ඒක තමයි බැන්දෙන් පස්සේ පළවෙනි විදේශ මේක ඉතින් ලැබ්බෝ ඒක වුණා මේ ඔයාව යවන්නේ නෑ නෑ යන්න මම කර පිට පළාත් වලට යන්නේ මැච් ට්‍රිප් එක ගන්නවා මේවා බෑග් කොළඹ මැච් විතරයි මම කරන්නේ මොකද මම නෝනා මේ වයිෆ් දාල යන්න බෑ කියලා කියලා පස්සේ නෑ නෑ ඊට පස්සේ බොරුවට ලැබ්බෝ තමයි අපේ ස්ටෙප් ලගේ සීනියෙක් කියන එක මම නෑ නෑ දැන් ඔයාට යන්න හම් වෙන්නේ නැහැ ඔයා හරි කියලා ගෙවෙන්නේ ගියේ ඊට පස්සේ මම ඒ ගිහලා මම වේට් වලට ගියා වේට් වල ඉන්නකොට මට මතකයි DS සිල්ලා මට කෝල් කරලා කියනවා මේ ඔයා මම සිලෙක්ට් කරනවා ඔයා හොඳට මේ ස්ටෙප් ෆිට් කරා ඔයා PS කවුන්ට් එක ගන්නවා ඔයා සිලෙක්ට් කරන්න නම් කියලා මම කිව්වා අනේ ඒක නම් කරන්න එපා මට මොකද මේ මම පීජු කරනකොට මේක එච්චර හරි අමාරු කාර්යාව ඔය හැමෝම සතුටු කරන්න බැ නෑ නෑ ඔයා හොඳයි කියලා මම දැම්මා ඉතින් මම ඒකෙන් තමයි මම සිලෙක්ට් කෙනෙක් වුණේ 2009 2010. ඔව් ඒ නෑ මේ දැඩි තීරණ ගත් අවස්ථාව තමයි. අපෝ ගොඩක් අවස්ථා දී වුණා. ඉතින් මම ආයතන දෙමෙල් පංගක් කරලා අපි පොඩි පොඩි
ඉන්නවා ඒතර ඒ කාලේ මේ සංගක්කාර තමයි නායකයා යාත් එක පොඩි පොඩි සටන් දිනවා මම ගොඩක් සටන් කරා ඒ කාලේ යන් පීඩිකෝ ගියන්න මම ඇත්තටම ගියන්න නම් ගොඩක් මට දැන් අවුරුදු 10ක් වෙනවා මට ඒක ඇතුලේ තියෙන රහස් කියන්න පුළුවන් ගොඩක් සිලෙක්ෂන් වල තිබුණ මේ මොකද මමයි ඉතින් සිලෙක්ටර්ස්ලා නිතරම තර්ක කරා ප්ලේයර්ලා මම ග්‍රේ ශාන්තිම තීර්මාන ප්‍රතිසර පෙරලා ඒවා ගිනවට මේ ගිනවන්ව ගිනවට අනිත් අක්කි කැමති වුණේ නැහැ ඒතන ඊට ගොඩක් කට්ටි ඒතන මම දැන් තිසර පෙරලා 2004 අවුරුදු 9 මිස තව කල් තියෙනවා ඊට පස්සේ දිනේ ශාන්ති මාලත් මම එකම එකපාර ජීවිතේට සිලෙක්ට් ඔන් ටුව කියලා ගියේ බංග්ලාදේශ් ෆ්ලයි සීරීස් එකක් ගන්න අපි ගියා ශ්‍රී ලංකා බංග්ලාදේශ් ඉන්දියා ඔබස් ටයිම් ගියේ ඉතින් මම මට ෆෝන් එකක් දුන්නා කතා කරන්න අසන්තත් එක්ක ඉතින් මම හොඳට කරගෙන ඉන්නේ අපි මැච් හතරක්ම දින්න හතරක්ම එක දිගටම දින්න ඉන්දියාවට ගැව දෙකක් දෙකක් හරි තුනක් මැච් තුන තුන ගහන්න දිනවා දෙක දෙක ගහන්න දිනවා බොහොම හරි මගේ අන්තිම මැච් එක මම කිව්වා දැන් අපි ෆයිනල් ඇවිල්ලා තියෙනවා අපි දෙමු යන්සර්ස්ලා ඉන්නවා එතකොට ඉන්දියා දිනේ චන්දිම තිරුමාන එතකොට මේ තිසර චෙල්ලම් කරනවා මම කොයි ඒ දෙන්නටත් වී මේ මහින්දව අපි මම තෝරන සිලෙක්ට් කරන්නේ බෙන්ඩ මුද්දයි මැනේජර් හ්ම් ඊට අදින් කතා තීන සිලෙක්ට් එක කතා කරනවා ඊ මේ කවුද ඉලිෂාන් තමයි වයිස් කැප්ටන් ඊපස්සේ මම කිව්වා එහෙනම් අපි මේ මොකක්ද කියලාත් නෑ හ්ම් අපි මේ දෙන්නව ගස්සමු උංගල රෙස්ට් එකක් ගන්න කියලා හ්ම් කැමති වුණේම නෑ ටෙස්ට් එක දෙන්නේ මේකට මට ඉතින් ඒකියා කිව්වා මට ඒක කියන්න බෑ හ්ම් නෑ නෑ මේ කියලා ඒ දෙන්නට දුන්නේ නැහැ ඊපස්සේ මම බොහොමමනි තිරුමාරව නම් ඒක ඉස්සෙල්ලා මැච් එකේ කොහොමද ඕපන් කරේ වුණා ඕපන් කළා යා උන්ට ගැවලා නම් 25ක් විතර ඊපස්සේ දිනේ සම්දිමා ලිකන් පැසෙන්ජර් ටිට ගියා යා උඩවත්තයි ඒ අතරමැද ගොඩක් ඉන්ජර් වුණා ප්ලේයර්ස්ලා අපි මහලව තියලා ආවේ ඒ ටුවර් එකේ මහලව ගිනාවේ නෑ මහලා අවුට් ඔෆ් ෆෝම් වෙලා තියෙන පොඩි ඉන්ජරියක් තිබුණා මහලව තියලා ආවේ කොමාරි අපේ ටුවර් එක මැද හරියේදී චාමර සිල්වායි බුදු මුදලිගේ කුෂ්ප කුමාරා ඉන්දියන් දෙනවා ඊට පස්සේ දෙන්න රිප්ලේස් එකට මට කතා කරලා කිව්වා අපි මහලෝ මම කතා කරා මහලා ආයි සනීපයි කිව්වද මහලෝ ගෙනාවා මහලෝ නැවත ෆෝම් එකට ගේන්න යා ඕපන් කරේ වුණා මොකද ගිල්ෂානුයි මේ අපේ පුතරංගත ඕපන් කරලා දෙන්නම 100ව ගහලා තිබුණේ ටුවර් එක 100ව ගහලා තිබුණා ඊශාන්ගේ පොඩි කකුලේ අමාරුවක් තිබුණා ඊපස්සේ මම මහේලව ඕපන් කෙරුවා මහේල 100ක් ගෙවුවා ඉතින් මහේල නැවත ෆෝම් එකට ආවා ඊපස්සේ ෆයිනල් එකේදී අපි කොහොම හරි මට හම්බුන්නේ නැහැ ඒ කට්ටියව ගස්සන්න ඒ වුණාට අපි ෆයිනල් ආවා සංගක්කාර මගෙන් ඇහුවා දැන් මහේල නැවත ඕපන් කරන්න ඉන්න මම කොහේ නැහැ යා කොන්ෆිඩන්ස් එක අපි තරංගයර ඕපන් කරන්න ඕනේ මහේල මැද ගහපු දෙයක් කියලා දැන් මහේල ෆෝම් එකට ඇවිල්ලා තියෙනවා ඊපස්සේ මේ මැච් එක අපි දිනු ෆ්ලයි සීරීස් එකම ෆස්ට් ටයිම් ගියේ සිලෙක්ට් හරියට ෆයිට් කරලා කොහොමhari ඒ මායි සංගක්කාරයි පොඩි පොඩි තරක තිබුණා තරක තිබිලා හරි දේ තමයි කරන්න ඕනේ හරි දේ කරලා කොහොමhari එකක් කරගන්න ඕන එකක් කරන්න පංගක් වෙලාට බැරි වෙනවා පංගක් වෙලාට කැප්ටන්ට කැමති දේ දෙනවා ඊට පස්සේ මම අසත් ඩිවෙට් එක කතා කරනවා යාළුවෝ කැමන සිලෙක්ට් යාර කතා කරලා කියනවා මම මේව කරනවා මේ යන්සර්ස්ට කාද එයාලේ දුන්නේ ෆයිනල් එක ඇවිල්ලා දීන්නේ අපි වුණ මාරු කරන්න හොඳ නැහැ එයාට ওই ටීම් එක ගස්සන්න කියලා ඉතින් එකක් දෙකක් කියලා කියලා කොහොම හරි මේ අලුත් ඒවා බල බැලුවා අලුත් ඒවා බලන්න බැරි වුණා එක්කෙනෙක් දෙන්නෙක් බැලුවා ඉතින් ඒ වගේ තර්ක වෙන්න කොහොම හරි අපි දින්න ඉන්දියාවත් එක දින්නලා අපි කප් එක ගෙනාවා ෆස්ට් ටයිම් ගියා ෆයි සීරීස් එක අපි දින්නලා ආවා ඊට පස්සේ තමයි පොඩි පොඩි සිම්බාබ්වේ ටුවර් එක තුන ඒකේ ලොකු ප්‍රශ්න ඇතුණා අරවින්ද සිල්ලලා ප්‍රශ්න උටපට යන්නේ ඒ සිලෙක්ටර්ස් අපි වයින් කරලා ඒගොල්ලෝ තමයි එතන දැම්මේ. ඒකක් තියෙනවා ඉවරයි. වර්ල්ඩ් කප් එක වෙනකන් අපි හොඳ ටීම් එකක් බිල්ඩ් කරා. අර පොඩි පොඩි ප්‍රශ්න තිබුණේ ඉන්න අර්ථයෙන් ඇමති කෙනෙක්පත් වුණා නූරිලියෙන් ඉක්ුව ඇමති කවුද?
Mereka kali, tapi hema yang sesat
පිළිවෙලක් කරගෙන ඉන්නේ. ඒකට අපි සිලෙක්ට් කරනවා මාස 7ක් විතර කොරෝනා වෙනකම් අපිට මුකුත් කරගන්න බැහැ. නමුත් අපි යන්ස්ටර්ස්ලාට ඒ දුන්න පකිස්තාන් කෝරේක යන්ස්ටර්ස්ලා ගිහිල්ලා දිනනවා. ඊට පස්සේ ඒ යන්ස්ටර්ස්ත් එක්ක ඊට නිව්සීලන්ඩ් ටීම් එක ආවා. නිව්සීලන්ඩ් ටීම් එකේ අපි ටෙස්ට් මැච් එක දිනලා ඩ්‍රෝ කරලා ටෙස්ට් මැච් එක වන් ඩේ එක කරා. වන් ඩේ එකත් අපි ලයින් වර්ෂන් කළා. අලුත් කට්ටිය අපි හඳුනලා දුන්නා. ඊට පස්සේ මේ කොරෝනා හින්දා ලිම්බාබ්වේ ගියා. ලිම්බාබ්වේත් අපි ටෙස්ට් සීරීස් එක එකයි බිම් වගේ දිනලා ආවා. ඉතින් ඒ වගේ අපි යන්ස්ටර්ස්ට දුන්නා. ඉතින් ඒ වගේම සීනියර් ප්ලේයර්ස්ට මේ ගහන්න තිබුණාම අපි අපි ගොඩක් දුරට චාන්ස් එකක් දෙනවා. මොකද අපි චාන්ස් දුදී කවාසෝල් කියන්න බෑනේ. දැන් දැන් මට වෙච්ච අසාධාරණේ කියන මම ගහන කාලේ වෙච්ච අසාධාරණේ වෙන ළමයෙක්ට දෙන්න මම කැමති නෑ. මොකද මම 84 විකට් පහේ වාරගෙන 4 වාරගෙන 84න් පස්සේ 89 වෙනකන් සෙල්ලම් කරලා මට ටෙස්ට් මැච් එකක් දෙන්නක වන් ඩේම ගැස්සුවා. ඒ අසාධාරණේ වෙන එකකට වෙන්නේ නැති වෙන්න මම වැඩකේ. මම මේම ඉලෙක්ට් වෙලා ඉන්නකොට මම රුස් වටන්දර කියන මට වෙච්ච අසාධාරණේ වෙන එකකට වෙන්න බෑ කියලා මම කල්ප කරනවා යක්. එයා ඉතන වගේ ඇත්ත නියෙන්ද කියලා එයා හැක්කලා කියන රයිට් අපි මෙහෙම කරමු මෙහෙම කරමු අන්නේ වගේ සීනියර් ප්ලේයර්ස්ලා මේ මේ වුණා ඒක කරලා කණ්ඩායම් වශයෙන් තමයි තීරණ ගන්න කණ්ඩායම් වශයෙන් කණිදායි දෙන්න අපි ඒකම තර්ක කරනවා මෙයා කොනාර කිව්වම කැමර කොනාර කිව්වම කැමරට ඇඟ ගන්න දෙන ගම අපේ තර්කෙත් යන දානවා ඒක නිසා එයා හිතනවා අනි එයා කියන්නේ කහරි කියලා මොකද නැත්නම් එයාට අපි යස් කියාගෙන ඉන්න ඒකෙන් වැඩක් වෙන්නේ සිලෙක්ටර්ස්ලා අපි මේක බලනවා කොහොම බලනවා ඊට පස්සේ අපිට තේරෙනවා දැන් මම ඒක 2010 කරපේක ඒ කාලේ තිරුමානල කරන්න දෙනවා අද තිරුමානව බැ නැතුව බෑ හා අද තිරුමානව මිනිසු බලනවා තිරුමානව ගස්සන්නේ මොකද කියලා ඒ වට තිරුමානව මේ ටීම් එකේ ඉන්නවා නම් 2010 තමයි යා හොඳටම කරේ එතකොට යාව ඒ විදිහට සිලෙක්ට් කරලා කැමති වුණා කැප්ටන් කරලා කැමති වුණා යාව ගන්න හොඳයි දැන් අපි බොහෝ දේ කතා කරලා මේ කියන කාරණා ඇතුලේ සමහර විට මේ දක්වා ක්‍රිකට් සම්බන්ධයෙන් tire ඇතුළතදී මුත් යන්නම් කාරණාත් ඒකට ගන්න අපිට පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අපේ මතේ වෙනස් වී යුතු තැනක තියෙන කාරණේ අපි ඉන්නවා. ඒ වෙනස් වී යුතු තැන් විනෝදන් ජෝන් කියන ක්‍රීඩකයාගේ තියෙන කතාවක යටිපෙඩ ඇතුලේ තියෙනවා. ඒ සියල්ල ගැන විමසිල්ලක බලා ඉන්න මේ කරුණ සම්බන්ධයෙන් ඔබට නිරන්තරයෙන් නරඹන්න හොයාගෙන යන්න මේ පරණ මතකයන්ම පරණ අත්දැකීම් සහිත පිටකොත් එක්ක අලුත් පිටකොත් එක්ක ඔබ හමුවෙන්න අපි සූදානම් ඉන්නවා ඔබ තවම subscribe කරේ නැත්නම් sports news youtube channel subscribe කරන් ඒ වගේම අලුත් වෙනතුරු දැනගන්න bell ලකුණු යොදා සූදානම් ඉන්න ඔබට නැවුම් තොරතුරු අපි ගේන්න සූදානම් ඉන්නවා. ඒ වගේම ජීවිතේ විශාල කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් තීරකෙක් හැටියට තීරකෙක් හැටියට තීරිකම් සමාජික හැට කටයුතු කරලා මම තාම එහෙම කටයුතු කරන්න සූදානමක් තියෙන ඕනම අවස්ථාවක තමයි දැනුම හැකියාව ශක්තිය ලබා දෙන්න බැඳී ඉන්න හිට ප්‍රොජෙක්ට් එකක වෙනද යොන්ට ක්‍රිකට් එකේ සම්බන්ධයෙන් අපි ස්තුතිය ප්‍රකාශ කරන්න යදමු ඔබ අනාගතේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා. Thank you.